දවසක් ඔබ සියලු දෙනාටම අද වින් මැස්ටර් එල්කේ වීඩියෝ පාඩමාලාව ඔස්සේ ඔයාලා මේ වෙලාව නරඹන්න බලාපොරොත්තු වෙන්නේ අටවන ශ්‍රේණියේ කෝණ කියන පාඩම. එතකොට 6 සහ 7 ශ්‍රේණිවලදී මේ සම්බන්ධයෙන් කෝණය, කෝණයක් නම් කිරීම, කෝණ වර්ග සහ කෝණ මැනීම ඔයගොල්ලෝ කරලා දෙනවා. මම මූලිකව මේ පාඩමට ප්‍රවේශ වෙන්න ඒ මතකයේ පොඩ්ඩක් අලුත් කරනවා. අපිට මූලික වශයෙන්ම කෝණයක අගය පදනම් වෙලා අපි කෝණ වර්ග පහක් නම් කරනවා. කෝණයේ අගය හරියටම අංශක 90ක් ඍජු කෝණයක් වුණාම අපි කියනවා ඍජු කෝණය මේ අංශක 90. අංශක 90ට අඩු වෙච්ච කෝණය අපි කියනවා සුළු කෝණයක්. මම අනං අංශක මේක 40යි කියලා සුළු කෝණය. අංශක 90ට වඩා වැඩි 180ට අඩු අංශක 140ක් වගේ වෙන ඒ අතර කෝණය මහා කෝණ. අංශක හරියටම 180ක්. හරියටම 180ක්. අපි කියනවා මේකට සරල කෝණය. අංශක 180ටත් වැඩි. 180ක යහපැත්ත රේඛාවයි. එතකොට අපි කියනවා මේකට පරාවර්තන කෝණය. ඔය වගේ අපිට කෝණ පහ නම් කරලා අපි හඳුන්වගෙන තියෙනවා. දැන් අපි අද කතා කරනවා ප්‍රධාන වශයෙන් කෝණ වර්ග දෙකක්. එකක් තමයි අනුපූරක කෝණ. අනිත් එක තමයි පරිපූරක කෝණ. මේක ඔබ හොඳට තේරුම් ගමු. අනුපූරකය කියන්නේ අංශක 90 වෙන එක. ඒකේ තේරුම යම් කිසි කෝණ දෙකක් එකතු කරාම අපි හිතමු මේ කෝණය අංශක 30ක් වෙනවා. මේ කෝණය අංශක 60ක් වෙනවා. මේ කෝණ දෙක එකතු කරොත් හැදෙන කෝණය හරියටම අංශක 30යි අංශක 60යි එකතු වෙලා හැදෙනවා අංශක 90 කෝණයක්. අපි මෙන්න මේ කෝණ දෙකක් එකතු වුණාම අංශක 90ක් හැදෙනවට අපි කියනවා අනුපූරක කෝණයක් කියලා. අනුපූරක කෝණ යුගලයක් කොහොමද? අනුපූරකයි. දැන් අපි අහනවා අංශක 20හි අනුපූරකය. ඒ කියන්නේ අංශක 20 අනුපූරක කෝණය. අංශක 20ට අංශක 30 එකතු කරනොත් 90 වෙනවා. 70. ඉස්තනක් දීලා අනුපූරකය අංශක 10. අංශක 10ට කීයක් එකතු කරනොත් 90 වෙනවා. අංශක 80. අංශක 38 අනුපූරකය. 38ට දෙකක් 40යි 50යි 90යි. ඒ කියන්නේ අංශක 52 එකතු වුණහම අංශක 90 වෙනවා. මෙන්න මේක තමයි එක වර්ගයක් අනුපූරක කෝණ යුගය. ඊළඟට අපි කතා කරනවා පරිපූරක කෝණය. අර විදිහටම කෝණ දෙකක එකතු අපි තුන එක කෝණයක් අංශක 30යි. තව කෝණයක් තියෙනවා ඒ කෝණය අංශක 150යි. දැන් බලන්න මේ කෝණ දෙක එකතු කරාම 150 එකතු කිරීම 30. අංශක 180ක් වෙනවනේ. ඔන්න ඔය විදිහට දැන් මේ කෝණ දෙක අපිට ඕන මේ බාහුව මෙතන ගන්න මේ වගේ ඔය කෝණ දෙක හදන්න පුළුවන් වෙනවා. මේ 150 කෝණය මේ 30 කෝණය මෙතන ගනලා දිනා මෙහෙම. 180ක් අපි කියන්නේ එහෙම කෝණ දෙකක එකතුව 180ක් වෙනවනම් පරිපූරක කෝණ කියලා. පරිපූරක කෝණ යුගලය අංශක 90 වෙනවනම් එකතුව අනුපූරක කෝණ යුගලය. එකතුව 180 වෙනවනම් ඒක පරිපූරකයි. දැන් ඔබලට මතකයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව ත්‍රිකෝණයක් ගන්නම 180ක් වෙනවා. ඒක අපි කියනවා පරිපූරකයක පරිපූරකයි. දැන් බලන්න අංශක 20හි පරිපූරකය කීයද? අංශක 170. දැන් බලන්න කියන්නේ නම් අංශක 75 පරිපූරකය. අංශක 130 පරිපූරකය. 75ට කීයක් එකතුවද 180. ඔන්න අපිට මේක හොයාගන්න පුළුවන්. 180ෙන් 75ක් අඩු කරලා බලමු හරි. 10න් 5ක් 5යි. දැන් මෙතන 7යි. 7න් 7ක් 0.1යි. 6 අංශ 105යි.
Apa yang kita namai A O A B sarla rekawa.
AB සරල රේඛාව. අපි දන්නවා මේ සරල රේඛාව කියන්නේ හරියටම මේ කෝණය වල එකතු සරල කෝණයක්. ඒක දෙකකට බෙදිලා. හැබැයි බද්ධ කෝණනේ. අපි මෙන්න මේ වගේ කෝණයක දෙකකට කියනවා සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ. අන්න විශේෂ නම. සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ. ඊළඟට කිව් කීයද මේ සරලේවාද වැපදු බාහුවද මෙතන පොදු බාහුව මතට හරියටම එක සරල රේඛාවක් මෙහෙම ඇවිල්ලා. ඔකල දන්නවා මේ කෝණ දෙක එකතු කළොත් අනිවාර්යයෙන්ම කීයද අංශයක 180යි. අපි කියනවා ඒක ප්‍රමයක් විදිහට. AB සරල රේඛාවක් නම් සරල රේඛාවට මේ බද්ධ කෝණ වල එකතුව අංශයක 180යි. අපි ඉගෙන ගන්න ඉංග්‍රීසි ඉස්සෙල්ලා අංශ 180ක් කරනවා අපි ඒකට කියනවා පරිපූර්ණකය. එහෙනම් මෙවන් කියලා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව 180ක් මේ බද්ධ කෝණවල එකතුව පරිපූර්ණක වේ. ඔය වචන දෙකම හරි. බද්ධ කෝණවල එකතුව අංශ 180ක් වේ. බද්ධ කෝණවල එකතුව පරිපූර්ණක වේ. මේ දෙකම හරි. ඒකෝර අපි කියනවා මේක ජාමිතිය අපි ඉගෙන ගන්න ප්‍රමයක් මේක නියතයක්. එහෙමනම් මෙන්න මේ ප්‍රමේය භාවිතා කරලා අපිට ගැටළු විසඳන්න යනවා. ජාමිතිය ප්‍රධාන ඉගෙන ගන්න ප්‍රමයක් අපි මේ සරල රේඛාවකට පිළිදි බද්ධ කෝණ එකතු අංශ 180ක් වේ. දැන් බලන්න මේ රූපේ පළවෙනි රූපේ සරල රේඛාවක් තියෙනවා මේ AOB සරල රේඛාව. ඒ සරල රේඛාවට පිනන බද්ධ කෝණ දෙකක් 118යි x කියලා දෙනවා. අපෙන් අහනවා මේ x වල අගය. ඔකට දැන් ප්‍රමයන් ඉගෙන ගන්න. සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ යුගලයේ 118 x අනිවාර්යයෙන්ම සමානයි 180යි නැත්නම් පරිපූර්ණකය. එහෙනම් x වල අගය ගන්න. අපි 180ෙන් මේ 118 අඩු කරනවා. 10 න් 8ක් 2යි, මෙතන ඉතිරි 7යි, 7 න් 1ක් 6යි, අංශක 62යි. මේකත් p x q කියන්නේ සරල රේඛා. p t කියන්නේ එක බාහුවක්, t m කියන්නේ තව බාහුවක්. අපෙන් අහනවා මෙන්න මේ a වලින් හඳුන්වපු කෝණය. මේ සරල රේඛාව මත මෙතන බද්ධ කෝණ තුනක් කියනවා. මෙයාට මෙයා බද්ධයි, මෙයාට මෙයා බද්ධයි, මේ තුන් දෙනාම තියෙන සරල රේඛාව මත. එහෙනම් මේ 180යි. ඒ එකතු කිරීම අංශක 90 එකතු කිරීම අංශක 20 180ක් වෙන්න ඕනේ. සරල රේඛාව බද්ධ කෝණ එකතු 180ක්. ඔයගොල්ලෝ පැහැදිලි හරියට කෝණ මාන තිබ්බම මේ මට ගන්න පිළිදෙනවා. කෝණ මාන තිබ්බත් ඔයගේ රූපේ. එතකොට ඒව ළඟේ ගන්න මේ දෙක මුලින් එකතු කරනවා බිඳුවයි 9යි 2යි 11යි 110යි. එහෙනම් ඒව ළඟේ 180 අඩු කිරීම 110යි. ඒ වලගේ අංශක 70යි. අපිට මෙන්න මේ වගේ සරල ගැටළු විසඳන්න ඔයගලට මේ ප්‍රමේය සරල රේඛා මත පිහිටි බද්ධ කෝණ වල එකතු අංශක 180ක් වේගෙත් ප්‍රමේය යොදා ගන්න වෙනවා. දැන් බලන්න මේ රූපේ මෙතන ශීර්ෂයක් තියෙනවා O. AO BO CO මේ ඔක්කොම පොදු ශීර්ෂයකට ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙනවා අපි හරියටම හිතමු කොහොම මේ කෝණය අංශ 90යි කියලා අංශ ගන්නවා. මේ කෝණයක් මන ගන්නවා, මේ කෝණයක් මන ගන්නවා. අපි මේ කෝණ තුන කෝණ මානය භාවිතා කරලා මැන්නා 140ක් කියලා මේ කෝණය අංශ 90ක් වෙනවා. එහෙනම් මේ කෝණය කීයක් වෙනවා? දැන් අපිට මේක මෙහෙම ඔප්පු කරගන්න පුළුවන්. අර සරල රේඛාවක් මත දිවින බද්ධ කෝණ දෙක 180යි. ඒ සරල රේඛාවෙන් අනිත් පැත්තට මෙහෙම බද්ධ කෝණ දෙකක් කියයි කියනවා. ඒත් 180යි. උඩ බලන්න 180යි මේ පැත්තට මේ කෝණ දෙක එකතු කරාම මේ දෙකත් 180යි. කීයක් වෙනවද කෝණ ඔක්කොම එකතු? 360යි.
එහෙනම් අපි මේක ක්‍රමයක් විදිහට භාවිතා කරනවා ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව අංශක 360ක් වේ. මේ කෝණය 110 නම් මේ කෝණය 70යි. මේ කෝණය අංශක 100 නම් මේ කෝණය 80යි. මේ ඔක්කොගේ එකතුව හරියටම අංශක 180යි. මේ පැත්තටත් 180ක් වෙනවා. මේ කෝණ හතරම එකතු කරලා අපිට ලැබෙනවා අංශක 360. ඔකොල්ලෝ ඕනෑම වෙලාවක ලක්ෂයක් වටා කෝණ හතරක් වෙන්න පුළුවන්, පහක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. එකතු කරලා ලක්ෂය වටා කෝණ සියල්ල එකතු අංශක 360ක් වෙනවා. ඒකට අපි කියන එක ක්‍රමයක්. අපි බලමු මේ කෝණය යගේ විදු මේ A O C කියන කෝණය තමයි අපිට ඕනේ. මේ කෝණයයි මේ අංශ 140 කියන කෝණයයි එකතු කරලා මේ කෝණය අංශක 90ක් එකතු කරනවා. මේ කෝණ තුනේ එකතුව කීයක් වෙනවද? අංශක 360යි. එහෙමනම් අපිට AOC කෝණය හොයන්න පුළුවන්. බිංදුවයි 9යි 4යි 13 1යි 2යි 230යි. සමානයි අංශක 360යි. එහෙමනම් අපි මම AOC කෝණය අගය 360 අඩු කිරීම 230. දැන් එන උත්තරයක් බිංදුවයි 6 3 3යි 3 2 1යි අංශක 130යි. මේ කෝණය අගය. මේ තියෙන්නේ සරල රේඛාවක්. AB සරල රේඛාව. CD සරල රේඛාව. අපි මෙතන ගම පොදු ශීර්ෂයක් කැටියෙන x මෙතන y. දැන් අපි මොනවද කළේ? මෙන්න මේ කෝණය අංශක 70ක් වෙනවා. මෙන්න මේ කෝණය අංශක 60ක් වෙනවා. අපෙන් අහනවා මෙන්න මේ කෝණය අගය හොයන්න සිම්පල් x, මේ කෝණය අගය හොයන්න සිම්පල් y. දැන් CD සරල රේඛාවන් නිසා මෙන්න මේ කෝණ තුනම එකතු කරොත් 180යි. සරල රේඛාවට බද්ධකෝණ. එහෙමනම් අපිට එනවා 70යි 7යි y අංශක 180යි. සරල රේඛාවට බද්ධකෝණ තුන. බිංදුවයි මේ 7යි මේ 6යි 13යි. 180ට සමානයි. එහෙනම් y වල අගය ගන්න 180ෙන් අපි මේ 130 අඩු කරමු. අපිට y වල අගය ලැබෙනවා අංශක 50ක් හැටියට. මේ කෝණය 50. දැන් y වල අගය අංශක 50යි කියලා අපි සුවාගත්තට පස්සේ අපිට x හොයන්න පුළුවන් නේද? මෙන්න මේ කෝණ තුන ආපහු AB සරල රේඛාවක් නිසා මේ කෝණ තුනම 180යි. 50යි 60යි. අංශක 50යි අංශක 60යි. අනිත් කෝණය x. අංශක 180යි. 110යි. x 180යි. x වල අගය 180 අඩු කිරීම 110යි. x වල අගය අංශක 70යි. මේකත් 70යි. මෙතන එහෙම සම්බන්ධයක් වෙනවා. අපි ඊළඟ මොහොතේ කතා කරනවා. මෙන්න මෙතන බලන්න මොකද මේ කෝණය 70යි මේ කෝණය 70යි. අපි ඊළඟ පියවරේදී බලමු යන්නේ කෝණවල විශේෂ නමක් කියනවා. අපි කියන නම තමයි මේ දෙකට මොකද්ද මේ කෝණ දෙකට කියන නම? ප්‍රතිමුඛ කෝණ. දැන් බලන්න xy සරල රේඛාව, pq සරල රේඛාව o වලින් ඡේදක වෙනවා. මෙන්න මේ xoq කියන කෝණයට හරියටම සමානයි PO අගෙන ප්‍රතිමුඛ කෝණ අගය සමානයි. මොනවද දෙනවද? ප්‍රතිමුඛ කෝණ අගය සමාන වේ. අපි ගැට විසන පිටිය දාන ප්‍රතිමුඛ කෝණ. එතකොට මේ කෝණය අපි හිතමු අංශක 110යි කියලා. එහෙනම් මේ කෝණය 110යි. දැන් XOP කෝණයයි සමාන වෙනවා QOY කෝණය. ප්‍රතිමුඛ කෝණ හින්දා මේ කෝණයට මේ කෝණය.
අපිට මේ කෝලේ අගේ හොයා ගන්න පුළුවන් අපි දන්නා සරල රේඛාමාන බද්ධ කෝණ දෙක 180යි. මේ පැත්තෙන් හතර 180යි. මේ පැත්තෙන් හතර 180යි. දැන් මේ කෝණයක් කරනවා 70. මේ කෝණය 70, මේ කෝණය 70. ආපහු ගත්තොත් මේ ලක්ෂයේ වටා කෝණ ඔක්කොම 360 වෙනවා. 180 180. හැම වෙලාවෙම මේ වගේ ලක්ෂයක් වටා කෝණ 4ක් 5ක් 6ක් වෙන්න පුළුවන්. කොච්චර දිනුවත් ඒ කෝණ සියල්ලම එකතුව 360 කුත් වෙනවා. එතකොට අපි මේ පාඩමේදී මෙන්න මේ කරුණු ගැන අවධානය යොමු කරා. අනුපූරක කෝණ, පරිපූරක කෝණ, සරල රේඛාව මත බද්ධ කෝණවල එකතුව 180 බව, ඊළඟට ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360ක් වන බව, ඒ වගේම ප්‍රතිමුඛ කෝණවල අගය හැම වෙලාවෙම සමාන බව. බද්ධ කෝණ යුගලයකින් සරල රේඛාව මත බද්ධ කෝණ නම් ඒවා 180ක් වෙනවා. බද්ධ කෝණ දෙකක එකතුව අංශක 90ක් වෙනවා නම් අපි කියනවා පරිපූරක, ඒවට අනුපූරක බද්ධ කෝණ 180 වෙනවා නම් පරිපූරක බද්ධ කෝණ. එහෙමත් අපි කතා කරනවා. බද්ධ කෝණවල අනුපූරක ස්වභාවය අංශක 90 පරිපූරක ස්වභාවය අංශක 180 වෙන බව. දැන් මෙන්න මේ කරුණු සියල්ල මේ පාඩමේ කෝණ පාඩමේ අට ශ්‍රේණියේදී ඕගොල්ලෝ හොඳින් තහවුරු කරගන්න ඕන ජාමිතියේ මූලිකම පාඩම. ඉතල තමයි මේ යන අටවසරේදී. ඉතින් මේ සම්බන්ධයෙන් අපගේ winmaths.lk වෙබ් අඩවියේ පිවිසිලා මේ සම්බන්ධයෙන් ගැටළු විසඳලා ඕගොල්ලෝ මේ පිළිබඳ අට ශ්‍රේණියේදී ඉතා ඉහළ දැනුමක් ලබා ගන්න අවස්ථාවක් කරගන්න කියලා දරුවෝ සියලු දෙනාටම ආරාධනා කරනවා.